මේ වෙනකොට ඔක්කොම කීයක් ඉන්නවාද නැති අය, කියන්නේ කිසිම ගෲප් එකක් නැති අය? මම ඉන්නවා සර්, මම ඇඩ්ලා නැහැ. මට මේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක් ඉන්න ලොග් වෙන්න බැරි වුණා. හරි, විනාඩි දෙන්න මම ලියා ගන්න. එතකොට මට ඒ ටික එක කණ්ඩායමකට දැම්මහම අටේ ගෲප්ම හදාගත හැකි. මොකද මේක වැඩේ ලේසි සර් වෙන්නේ එහෙනම් ගෲප් එක. මගේ නමත් ඇඩ් කරනවද සර් රුවල් විනාඩි එකේ? දෙන්න, විනාඩියක් දෙන්න. ඔකේ. හරි. අවසන්. හලෝ. ඔකේ. සම්පූර්ණ නැහැ. මෙහෙම කරන්න දැන් සද්දයක් ඇහෙන මොකද්ද? මයිකින් පොඩි සද්දයක් එන මොකද්ද? මගේ ෆෝන් එකෙන් දෙන්නේ සද්දේ නෑනේ නේ. නෑ සර් වෙන කෙනෙක්ගේ මයික් එකක් ඔන් වෙලා. අනේ පොඩ්ඩක් බලන්න කවුද කියලා.
සර් ප්‍රියානි මානෙල්ට ජොයින් වෙන්න විදිහක් නෑලු කනෙක්ට් වෙන්න නෑ කියනවනේ සර් නැද්ද විනාඩියක් ඉන්න. හෙලෝ, මේ ඇහෙනවද පොඩි සද්දයක්? මේ දැන් ඔන්න මට දැන් උත්තර දෙන්න. දැන් මං හරි කොලයක් කරගත්තා. මේ කිසිම ගෲප් එකකට සම්බන්ධ වෙච්ච නැති දැනට 8 කියන 8කට කියන සංඛ්‍යාවට එහැන් ගියා. ඒ කියන්නේ 8ක් පැනලා 9 වෙච්ච කණ්ඩායම් වල ඉන්න අයත් නම් කියන්න. ඒකර මට තනි ගෲප් එකක් හදාගන්න පුළුවන්. හරි. දැන් අර සර් කෙනෙක් හිටියා නේද මුලින්ම නමක් කිව්වා. ඒ සර් ශානක නමක් ශානක ශානක. හරි. ශානක ද සිල්ලා. ඔව්. ශානක ද සිල්වා. හරි. එකයි මහත් දෙක. ඉන්නෝ කොට්ටමගම ධම්මජ්‍යෝති හාමුදුරුවෝ. ඔබ ඔබ වහන්සේ නුදී මට කතා කරුවේ නේද? ඔව් ඔව්. හරි. මම ඉන්නවා සර් විනාඩියක් සංජීවනි ඉන්න. කුමාරතුංග. විනාඩියක් ඉන්න. ධම්මජ්‍යෝති හාමුදුරුවෝ තමයි එතකොට ඒ ගෲප් එකේ ලීඩර්. මම ඊට සර් පස්සේ සංජීවනි ප්‍රේමරත්න. සංජීවනී ප්‍රේමරත්න. රයිට්. රුවනි ගුණසිංහ. රුවනි ගුණසිංහ. හරි. හතරක් ඉන්න. දැන් තව හතරක් නම් මම හරි. මම සර් රුවනි ගුණසිංහ. සර් හා කියන්න. කියන්න. PSC කුමාරි. PSC කුමාරි. ඔව්. පහයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. සර් හරි. රුවනි ගුණසිංහ නම හරිද? නම ලියාගත්ත. හතර රුවනි ගුණසිංහ. ඔව්. හරි. වෙන කවුද ඉන්නේ? වෙන කවුද ඉන්නේ? සර් ගෲප් 3 එකේ ඉන්නව 9 දෙනෙක්. පස්සේ එක්කෙනෙක් ඇඩ් වුණා. ආයගේ නම දාන්න මට කියන්න. WM හර්ෂණී සේපාලිකා. හර්ෂණී සේපාලිකා. තව නවයේ ඉන්න කණ්ඩායම් කියන්න. හයක් ඉන්න. තව දෙන්නයි ඕන මට. තව දෙන්නයි. තව නවයේ ගෲප්. මොකද මේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම ටයිම් එක අඩු වෙනවා. නවයක් දැම්මොත්. එතකොට අපි දෙන්නේ එක වෙලාවනේ. ටයිම් එක මට හැමෝටම සමානව බෙදෙනවා 8ක් දෙන්න. තව දෙන්නෙක් මට කියන්න මේ මේ 9 වෙච්ච ගෲප් වලයි. අන්තිම ජොයින්ට් වෙච්ච කෙනාගේ නම කියන්න. එතකොට හරි. තනි ගෲප් එකක් හදන්න. රයිට්. දැන්ට හත් නම් 6යි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි මේ කණ්ඩායම තමයි දැන් අනිවාර්යෙන් ඕ ටිකක් කළ යනකොට කියයි. සෑම ආවත් කණ්ඩායමකට දාලා නැහැ කියලා මම දන්නවනේ. එහෙනම් මම ඔන්න 6 කණ්ඩායම මෙතනින් තිබ්බා. ආයි ජොයින්ට් වෙනකොට ඔගොල්ලෝ මේක 7 වෙනි කණ්ඩායම. දැන් හරි නේද? අංක 1 කණ්ඩායමේ ලීඩ් මට කතා කරන්න. කවුද අංක 1? ඉක්මන් කරන්න. ලීඩ් හරි ඉන්න එක්කෙනෙක් හරි. ලීඩ් නැත්නම් ඉන්න එක්කෙනෙක්. ඉක්මන් කරන්න. අංක 1 අපේ හාමුදුරු හිටියා නේද? වැඩ හිටියා නේද? සර් ඔබ වහන්සේ හරි නේද? එතකොට පළවෙනි කණ්ඩායම නේද? මම අද මාතෘකා ටිකක් දෙනවා. මම මාතෘකා ටිකක් දෙනවා. ඒකයි අද හොඳයි. හරි. මේ නැත්නම් වෙලාම දිනවනේ. වෙලාම දිනවනේ. රයිට්. එතකොට ඔන්න අංක 1 හරි. අංක 2 කණ්ඩායම. සර් ශ්‍රියානි මානෙල්ට තාම ජොයින් වෙන්න බැයිලුනේ. නෑ, ඒක මේ කිසි ප්‍රශ්නයක් නෑ. ජොයින් වෙන්න බැරි යත්තේ යාගේ ඩිවයිස් වල ප්‍රශ්නයක්. මොකද මේකේ මේ මේ මං හිතන්නේ දාලා නෑ වේටින් රූම්. හා සර්. හා. එයාට පොඩ්ඩක් කියන්න වෙන ඩිවයිස් එකකින් ওই ලින්ක් එකට ගිහිල්ලා ජොයින් වෙන්න කියලා. එයා දැන් මේ මේ කණ්ඩායමකට ඇතුළත් වෙලාද ඉන්නේ? ඔව් සර්, පළවෙනි කණ්ඩායමේ. එහෙනම් හරි. එයාට වෙන ඩිවයිසස් එකකින් ඉන්න කියන්න. රයිට්. අංක 2 ඉන්නවද? 2 අංක 2. අංක 2 කවුරු හරි මට කතා කරන්න.
मातृ काट के देना हदा नहीं आता है इक्वल कराने हरे अंक देखने का हम इन्ना इन्ना कौन आउट देंगे नायक लीड तुम्हें मांगे तार मांग क्रिया हाँ हरे इन्ना अंक देखे ताटा देने खा रहे नहीं थे एक ऐसा नवया की दिया दिखा नायक की अलग किने तमाई नायक के टीम ने कौन नवदेने की नवे सर मांग इन्ना याटा में किना कौन याव ग्रुप हाथर ऐड कराना होगा हमें मटे आगे नमक यान लोग बोलते बाला हत्तेरी ग्रुप पे ऐड कराना होने आवा तो ना हरे ये तो तुम ही निकालना है इन्नो वाला मैंने यहाँ पे हम दोनों ओ जानो सर हत्तेरी नमन ग्रुप क्यों हाँ सर हाँ ओ नमक क्यों हरे सर नमन तुम ही निकालना है मैं क्यों वाला ओ सर आवश्यक नहीं नमक क्यों हरे हतरवे निकालना है मैं सर आपे हाथरवे निकालना है सर पीबीएस कुमारी हाँ अत देने किन्नो सर अरे ये प्रश्न है नहीं पासे निकालना है मैं पासे निकालना है मैं पासे निकालना है मिन्ना दे अरे हाय हाय अत देने किन्नो अरे नाम हाथ निकालना है मैं देंग ඔය කියන විදිහට දැන්ට හයක් ඉන්නවා අර දිශානායක මහත්තයා ගම ඇතුළත් කෙරුවාම 7යි තව එකෙක් ඇඩුණාම 8යි එහෙම නොවුණත් ප්‍රශ්නයක් නැහැ කණ්ඩායමට ඒ විනාඩි ගාණක් බෙදලා යන එක විතරයි වෙන්නේ එහෙනම් කණ්ඩායම 8ක් හරි මම දැන් ඉක්මනින්ම අපි අද ඇසයින්මන්ට් සම්බන්ධයෙන් පොඩි රිවිෂන් එකක් කරන්න ඉස්සෙල්ලම් මාතෘකාටික බෙදලා දෙනවා දැන් මේකේ මාතෘකාටික බෙදා ගන්න මොකද්ද ඔයගොල්ලෝ යෝජනා කරන सर मे हिनी कंडा में आईट मब मगे वाट्सअप नंबर दम मे रूप मेसेज मेसेज दाने हाँ रूप ओ हम हतनी कंडा मट व्हाट्सएप नंबर दाल तीन इतनी ग्रूप खदला हम मेसेज के ग्रूप इस हरी राइट अभी मे कंडा हतट दवा मे मातु का विलाम दीनोलंटे लवन विशी तुंगे रमा पलवनी कुट मे दाट हेमोट गंड बे मुझे सामान्य अक्लायनवाणी अभी अड़पाड़ की अन्न योगे तीनवाणी यही अभी दवा दिखट मे करवा योट मित्र अभी स्वामीनवास दिन मकीनवा नाइक विधिट ये खंडा दिख अभी पस दवस दी विशिधुने पस हेतु विशिंद विशिधुन पोना इधट हम संबंध बेनी अनीत अनीत पुड़वांग विशिंद मेरी पचरा खंडा महिता हतर कटो पहा कट हर दे इट पास इगा दवा से अपि इतुरु कंडा एंटिक गन राइट देंग अपि हिनं मे मातु गाटिक बेदमु मित्रन तीनो अंक हाता तीनो वा देंग मातु गाटिक मट उन्नं केलिंग में मिन्न मे कंडा एंट मे कंडा एंट मे मातु गाटिक लेकी आगे नहीं अन्ना पुलुवां हिमने तं मातु गाटिक ट अदाल मुनहारी अहम तेरी मार करना पड़ेगा मगर तो होंगे सर मां देवनी खंडा है में दिशा नायक सर हाँ में आपे नामया किन्नो ने के में आवश्यक नाम खारुना आ रहा था सर यागे नाम क्या है मना करना रहता है नामया किन्नो सर आपे ग्रुप पे की यागे मना खारुना करना आ रहा था रहता किला तो मैं सर दूंगी में अरे यार हिम्मत इब्बे ने सर इधर सर में ग्रूप हरी हरी मम यहाँटी मातृका अटक दिन मातृका अट मम मेन अंक इकट मे मातृका दिखट मे मातृका तुंट मे मातृकाकिदेमता मम मातृका अट अंक क्रम इकट लियागे मकर यहाँ इकट इक रिल यहाँ නැත්තම් බෙදුවට පස්සේ ඔයගොල්ලෝ කියනවනේ අපිට හම්බුනේ අමාරු මාතෘකාවක් අපිට හම්බුනේ තවත් අමා එහෙම එහෙම කතාවක් යනවනේ ඒකයි මම අහුවේ අහම්බු මොකද වෙස්ස ගන්න මොකද යෝජනා කරන්නේ හම්බු විදියට ගන්න ළඟ හිටියා නම්
මාතෘකා දෙනවා මාතෘකා දෙන්න තමයි මේ හදන්නේ දැන් අද මාතෘකා දෙන්නේ නැත්තම් වෙලා මදි වෙනවනේ ඕගොල්ලන්ට මේක කරගන්න 23 වෙනකොට ඕගොල්ලෝ එකතු වෙලා ප්‍රසන්ටේෂන් හදලා ඒක ට්‍රේනින් කරලා ඒක වෙලාවට කරන්න ඔක්කොම දාගන්න එපා හරිද මාතෘකාවත් මම මේ දෙන්න හදන්නේ ඕගොල්ලෝ වඩා නැත්තම් කියයි අර සර් අර කණ්ඩායමට ලේසි මාතෘකාවක් ආවේ නැහැ එහෙම එකක් නැහැ කොයි මාතෘකාවත් එකයි අපි අධ්‍යයනය කරන්නේ මේක ඕගොල්ලන්ට ඕන වෙලාවක් තියෙන ඕන එකක් බලන්න ඒ හින්දා පහසු ලේසි මාතෘකාවක් කියලා එකක් නැහැ හරි එමනම් මම මාතෘකාට කියාගෙන යන්නද හරි සර් කියන්න හරි එහෙනම් ඔන්න පළවෙනි කණ්ඩායම හරිද පළවෙනි කණ්ඩායමට තියෙන්නේ නැණ දෙන්න අධ්‍යාපන මනෝවිද්‍යාව සෝරි මනෝවිද්‍යාව හා අධ්‍යාපන මනෝවිද්‍යාව ඔච්චරයි මන් දෙන්නේ මනෝවිද්‍යාව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව එතකොට ඒක මොකද්ද ඒක ඕගොල්ලෝ කියන කොටස මොකද්ද මේකට කොහොමද අප්‍රෝච් වෙන්නේ මේකේ මොනවද ස්ලයිඩ් 10 වෙන්නේ කියන එක ඕගොල්ලෝ තීන්දු කරන්න රයිට් නෑ හරි අංක දෙක කණ්ඩායම වෙන මේක මාතෘකා වර්ධනය හා සංවර්ධනය ලියා ගන්න හරියට මාතෘකා ටික අංක දෙක කණ්ඩායම අංක තුන කණ්ඩායම දෙවැනි කණ්ඩායමට වර්ධනය හා සංවර්ධනයද ඔව් වර්ධනය සහ සංවර්ධනය හරි අංක තුන කණ්ඩායම පුද්ගල සංවර්ධනය කෙරෙහි බලපාන සාධක අංක තුන කණ්ඩායම පුද්ගල සංවර්ධනය කෙරෙහි බලපාන සාධක හරිද අංක හතර කණ්ඩායම සමායෝගය නැත්නම් සමායෝගී පෞරුෂය කියන එක සමායෝගය නැත්නම් සමායෝගී පෞරුෂය හරි අංක පහ කණ්ඩායම පෙළඹවීම නැත්නම් අභිප්‍රේරණය කියන එක අභිප්‍රේරණය
අංක 6 කණ්ඩායම ප්‍රජානන ක්‍රියාවලිය ප්‍රජානන ක්‍රියාවලිය අංක 7 ඉගෙනුම පිළිබඳ න්‍යායන් නොය කණ්ඩායම් 7 තමා මාතෘකා ටික බෙදලා තියෙන්නේ මනෝවිද්‍යා සහ අධ්‍යාපන මනෝවිද්‍යාව අංක 1 වර්ධනය සහ සංවර්ධනය 2 3 පුද්ගල සංවර්ධනය කිරීම බලපාන සාධක 4 සමායෝගී පෞරුෂය 5 පෙළඹවීම අභිප්‍රේරණය 6 ප්‍රජානන ක්‍රියාවලිය 7 ඉගෙනුම පිළිබඳ න්‍යාය ඔක තමයි ඕගොල්ලන්ගේ මාතෘකා හරි දැන් ඔයගලන්ට තියෙන්නේ ඔක පිළිබඳව ස්ලයිඩ් 10ක් ස්ලයිඩ් 10ක් අදාළ වෙන විදිහට මේ මාතෘකාව පැහැදිලි කරන ඉදිරිපත් කිරීමක් හදන එක තමයි කරන්න තියෙන්නේ දැන් කණ්ඩායම් ටික හැමෝම දන්නවා හැමෝම ඇඩ් වෙලා තිනවා කියලා මම හිතනවා දැන් කණ්ඩායම් වලට ඊගාවට මේක සම්බන්ධයෙන් ලකුණු දෙවිධයකට ප්‍රධානය කරමු. හරිද? කොහොමද මේකේ ලකුණු දෙන දෙවිධිය? එකක් මතක තියාගන්නකෝ. මේකට දෙනවා ගෲප් ලකුණ. නැත්තම් කණ්ඩායම් ලකුණ. කණ්ඩායම් ලකුණට වෙනම නිර්ණායක තියෙනවා. ඊගාවට තියෙනවා මේකේ ඉන්ඩිවිජුවල් මාක්ස් එහෙම නැත්තම් තනි ලකුණ කේවල ලකුණ ඒක හැමෝටම බලපාන තනි ලකුණ කණ්ඩායම් ලකුණට තියෙන විශේෂ ඒවා තමයි කාලය සෝරි විෂය කරුණු නිවර්දි විෂය කරුණු අන්තර්ගත වීම මේ ඕන ලියා ගන්න එතකොට ඔයගලන්ට ඒ අනුව ලෑස්ති වෙන්න පුළුවන් නේ නිවර්දි විෂය කරුණු අන්තර්ගත වීම සාමූහික ප්‍රයත්නයක් වීම තනියෙන් කරන වැඩක් නෙවෙයි එකතු වෙලා කරන වැඩක් වෙන්න ඕන ඊගාවට තාක්ෂණික කරුණු මේක ලස්සනට animations නම් මම දාලා හදලා තියෙන්න ඕන ඒකේ තාක්ෂණික කරුණු එකට font එක හා නිවර්දි එක පොන්ට් වැරදිලා අක්ෂර වින්‍යාසයේ ඈ animations මේ ඔක්කොම තාක්ෂණික කරුණු වලට තියෙන අංක 3යි හරිද ඊගාවට පොදුවේ ගත්තාම කාල කළමනාකරණය ඒක දෙකටම තියෙනවා පොදු කාල කළමනාකරණය ඔයගොල්ලන්ට දෙන විනාඩි 10 කොහොමද ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ කියන එක ඊගාවට අසන ප්‍රශ්න වලට පිළිතුරු දීම. ඔන්න ඕක තමයි කණ්ඩායම් ලකුණ. එකට එක කෑල්ලකට 10 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. ඊට පස්සේ තියෙනවා කේවල ලකුණ. හරිද? ඒකේ තියෙනවා හඬ පාලනය. ඒක වෙනම කාල කළමනාකරණේ. තනියෙන් තමන්ගේ වෙලාව. නිවැරදි කරුණු ඉදිරිපත් කිරීම ඊගාවට ආත්ම විශ්වාසය තමන් දන්න විෂය කරුණු පිළිබඳ ආත්ම විශ්වාසයක් තියෙනවද කියන එක ඊගාවට අසන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීම අරකෙත් තියෙන මේක හරිද එතකොට මේකටත් ලකුණු 50ක් තියෙනවා ලකුණු 100යි එතකොට කණ්ඩායමේ ලකුණ අඩු විනාඩියක් දෙන්න කණ්ඩායමේ ලකුණ වෙනස් වෙන්නේ තනි ලකුණෙන් තමයි අනිත් හැමෝටම කණ්ඩායමකට දෙන ලකුණු 50න් එක සමාන ගණක් එන්නේ තනි ලකුණ වෙනස් වුණාම තමයි ඒගොල්ලන්ගේ ලකුණ වෙනස් වෙන්නේ
හොඳයි. දැන් එනකොට මේ මම ඔය තොරතුරු ටික ඔයගලන්ට දුන්නා. දැන් කණ්ඩායම් ටික හරි මාතෘකා ටිකත් හරි නිර්ණායක ටිකත් හරි දැන් ඔයගලන්ට තියෙන්නේ එහෙනම් වෙලාව අරගෙන වැඩේ කරන්න. එතකොට අපි 23 වෙනිදා වැඩේ පටන් ගන්නවා. 23 වෙනිදා ඔයගලන්ට කීප කණ්ඩායම් කීපයකට මේ වැඩේ කරන්න පුළුවන්. රයිට්. අපි එහෙනම් දැන් යමු මේ අපේ ඊගාව එකට ඇසයින්මන්ට් එකට. විශ්වවිද්‍යාලෙත් එක්ක මම කතා කරුවාම ඒගොල්ලෝ මේ වර බලාපොරොත්තු වෙන්නේ අර මං කීප එකට වඩා පොඩි වෙනස් දෙයක්. දැන් අපි ගිය වර ගෙරුවේ ප්‍රශ්න 50ක් අර ටයිට් ප්‍රශ්න 50ක කියන්නේ MCQ 50ක් එක යන්න. දැන් මේ පාරේ පොඩ්ඩක් වෙනස් කළා ගියන ප්‍රශ්න රචනා ප්‍රශ්න ටිකක් තමයි ඔයගලන්ට කතා කරන්න තියෙන්නේ. එතකොට එහින්ද මම දැන් ඔයගලන්ට ඒකේ ව්‍යුහය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන මාතෘකා ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. හැබැයි ප්‍රශ්න වල පොඩි තියෙන ව්‍යුහයක් හදලා තියෙනවා, ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවට තියාගන්න. මොකද ලියන ප්‍රමාණය ඒ අනුව තමයි ඔයගොල්ලෝ මේන්ටේන් කර ගන්න ඕන, පාලනය කර ගන්න ඕන. පළවෙනි කොටසට සාමාන්‍යයෙන් ආන්නේ අපි ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒ කියන්නේ එහෙනම් මොකක්ද එකකින් අදහස් කරන්නේ? එකට ඔය තනි වාක්‍යයක් හරි වචන කීපයක හරි උත්තරයක් තමයි පළවෙනි කොටසට තියෙන්නේ. හරිද? දෙවෙනි කොටසකට අපි අහනවා ඊට පොඩක් එහාට ගිහිල්ලා ප්‍රශ්න ලකුණු හතරක ප්‍රශ්නයක්. හරිද? ලකුණු හතරක ප්‍රශ්නයක් කියන්නේ ඒක ඊට වඩා වැඩියෙන් ලියන්න ඕන. හරි? ඒ කියන්නේ එහෙනම් වැඩියෙන් ලියනවා කියන්නේ මොකද්ද? ඒකට පිටු භාගයක්වත් මේක උත්තරයක් වෙන විදිහ එකක් තමයි දෙවෙනි කොටසෙන් අපි අහන්නේ. තුන්වෙනි කොටස ඇවිල්ලා ලකුණු 6ක ප්‍රශ්නයක්. 2 4 6 අයක ප්‍රශ්නයක් කියන්නේ ඒක සාමාන්‍ය පිටුවක් එකමාරක් උත්තරයක් එන්න ඕන රචනා ප්‍රශ්නයක්. මේක මතක තියාගන්න පළවෙනි කොටසින් එන්නේ විෂය කරුණක් ඩිරෙක්ට් අහන එකක්. විෂය කරුණක් අපි හිතමු යම් න්‍යායක් එහෙම නැත්නම් ඒකේ මූල ධර්මයක් වගේ විෂය කරුණක් ඍජු අහන එකක්. දෙවෙනි කරුණෙන් එන්නේ න්‍යායක කොටසක් විස්තර කරන්න වගේ දෙයක්. මූල ධර්මයක් හෝ න්‍යායක කොටසක් විස්තර කරන එකක්. තුන්වෙනි ප්‍රශ්නෙන් එන්නේ ඒකේ apply කරන පැත්ත. ඒ කියන්නේ ලකුණු 6ක් එන්නේ practically මේකට උදාහරණත් එක්ක ඔයගොල්ලෝ ඒ විෂය කරුණට අදාළ මූල ධර්මයේ භාවිත කරන ආකාරයක් හෝ ඒ ගැන තියෙන ඔයගොල්ලෝගේ අත්දැකීමක් ප්‍රකාශ කරන උත්තරයක් තමයි තුන්වෙනි කොටසෙන් දෙන්නේ. එතකොට එහෙනම් ප්‍රශ්න එක කොටස් 3යි. 1 2 3 කියලා කොටස් 3ක් තියෙනවා. 2 4 6 කියලා ලකුණු ලැබෙන පිළිවෙලක් තියෙනවා. එතකොට ඔයගලන්ට ප්‍රශ්න ඒකට එක ප්‍රශ්නයකට හම්බ වෙන ලකුණු 12. හරිද? ප්‍රශ්නයකට ලකුණු 12ක් හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 12 12 ඒවා පහක් ඔයගොල්ලෝ ලියන්න ඕන. 12 පහක්. 12 ඒවා පහක් කියන්නේ ලකුණු 60යි. මේ පේපර් එකට ඔයගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ ලකුණු 60. හරි. එතකොට ප්‍රශ්න පහක් තෝරගන්න ඕන. ප්‍රශ්න 8ක් විතර ඔයගලන්ට දෙනවා. එයින් ප්‍රශ්න පහක් තෝරගෙන 12 5 ලකුණු 60ක් ගන්න පුළුවන්. හරි. පැහැදිලිද කියපු දේ? ඔව් සර්. සර් ප්‍රසන්ටේෂන් එක දවසේද මේක තියෙන්නේ? නෑ නෑ නෑ. මේක අපි කලින් යොදාගෙන තිබ්බේ මේක Google Form එකක් විදිහට එන මේ මල් මොකද MCQ එකක් විදිහට මම කියන්නේ ඒක වෙනස් වුණා කියලා. හරි මට විනාඩියක් දෙන්න. දැන් මේක යන්නේ MCQ එකක් විදිහට නෙවෙයි. මේක යන්නේ essay type එකක්. රචනා. හරි. ඒකත් සර් Google Form එකක් විදිහට නේද එන්නේ? වෙන අරයක් නේ.
හලෝ හරි සෝරි මේ කෝල් එකක් ආවා මට අමාත්‍යාංශය හරි හොඳයි එහෙනම් දැන් ඔන්න මේ මම දැන් ලකුණු දෙන විදිහ කිව්වේ හේතුව ඔයගොල්ලෝ සමහර අය උත්තර දෙනකොට ඕක දිහා බලන්නේ නැතුව ලකුණු දෙකක් දෙන එකට පිටුවක් විතර ලියනවා ලකුණු හතරක් තියෙන එකට ලියන්නේ ඊට වඩා අඩුවෙන් ලකුණු මේ හයක් ගන්න පුළුවන් ප්‍රශ්නෙට ප්‍රැක්ටිකලි දේවල් උදාහරණ දාන්න නැතුව එක එක ඒවා ලියලා තියෙනවා හරිද එහෙම වුණාම ඔයගොල්ලන්ට අර ලැබෙන ලකුණු 12 අඩු වෙලා යනවා ඒ කියන්නේ අපරාධයක දැන් කොච්චර ලිව්වත් ලකුණු දෙකක් දෙන ප්‍රශ්නෙකට ලකුණු දෙකම තමයි හම්බ වෙන්නේ මොන කතන්දරයක් ලිව්වත් දෙකට වඩා දෙන්නේ නැහැ ඒකට ඒක අපි බලාපොරොත්තු වෙන්නේ පොඩි අදහසක් විතරයි එතකොට ලකුණු 6ක් දෙන්නේ අපි ඇයි මේක තියරි එකත් එක්ක ගලප ගන්න ඕන ප්‍රැක්ටිකලි අප්‍රෝච් එක දැන් මිනිසුන්ට ඒක නැත්තේ තියරිය ගලපන්නෙම නැහැ ඔහේ තියරිය වෙනමයි අපි ප්‍රැක්ටිකලි පැත්ත වෙනමයි. එඳා වැඩිම ලකුණක් දෙන්නේ ලකුණු 6ක් ඔය කියන කතන්දරයට තියරි එක කොහොමද අපි how to apply theory. හරිද? තියරි කොහොමද apply කරන්නේ එදිනෙදා පන්ති කාමරේ. ඈ පන්ති කාමරේට කොහොමද තියරි එක adjust කරගන්නේ. අන්න ඒක තමයි වැඩියෙන් බලන්නේ. එහෙනම් ඔය ඔළුවේ තියාගන්න හැමදෙස්සෙම ප්‍රශ්නවල එන්නේ ව්‍යුහය ওই විදිහට තමයි. අපි එහෙනම් දැන් පොඩ්ඩක් මේ සාකච්ඡාවක් කරමු. දැන් මේ වෙනකොට මෙතන ඉන්නවා අපි මුලින්ම සාකච්ඡා කරපු අවස්ථාවල හිටපු නැති අය. එතකොට ඒගොල්ලන්ට මම හිතන්නේ වීඩියෝ ටික බලලා මේ ඊට පස්සේ තව අමතර පොත්පත් කියවලා ඈ ඒගොල්ලන්ට ඒ හරහා පුළුවන් වෙයි මේකට උත්තර සපයන්න. අද අපි පොඩි සාකච්ඡාවක් දාගමු. මොනවද මේකෙන් අහන්න පුළුවන් කියලා. Right. Excuse me, sir. Oh. Sir, yeah. present. ඉදිරිපත් කරද්දි දවස් දෙකක් තියෙනවා කිව්වනේ. ඔව්. ඒ පස්වෙනි group එක දෙවෙනි දවසට දාගන්න පුළුවන්ද? ඔව්. ඔව් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඉල්ලීමක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ ළඟින් පොයේ 23. එතකොට පොයේ දාට කොහොමත් පන්සල්වල වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ හාමුදුරන්ට. එහෙනම් අපි ඒක ගැන හිතලා 23 වෙනිදා අපි හාමුදුරන්ට දෙන්නේ කණ්ඩායම් දෙකටම අපි දෙන්නේ වෙනුවට ඊගාව දවස දෙවෙනි දවස එහෙනම් අපිට වැඩියෙන් ඕන පළවෙනි දවසට තමයි කට්ටිය මොකද සමහර අයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ පොය දවසේ සමහර අය ගොඩක් ඉදර ඉන්න දවස නේද එතකොට ඒගොල්ලන්ට වැඩියෙන් අවස්ථාව දීලා අපි ඊගාව දවස අපේ හාමුදුරුවන්ටයි එයාට අවස්ථාව දෙන්න තමයි හිතාගෙන ඉන්නේ පැහැදිලිද? ඔව් සර් එහෙනම් පස්සේ group එකක් දෙවෙනි දවසට දාගමු සර්. එහෙම කරන්න බලමු නේද? right. වෙන ඒ වගේ එහෙම ප්‍රශ්න තියෙන කාටද? අන්තිමට ඔක්කොම දෙවෙනි දවසට වැටෙයිද දන්නේ නැහැ. තව ප්‍රශ්න තියෙනවද එහෙම? right අපි එහෙනම් දැන් සාකච්ඡාවට යමු. right ප්‍රශ්නයක් අරගෙන අපි බලමු ඕකට කොහොමද ලියන්නේ කියලා. මම හැමතිස්සෙම ඉස්සෙල්ලම්ම දෙන්නේ ඕගලන්ට තනියෙන් හිතන්න. හරිද? ඊට පස්සේ බලමු අපි ඇත්තට මොකද්ද ඕන ලියන්න කියන එක කතා කරලා. මොකද නැත්තම් ඕගොල්ලෝ ගොඩක් කාලවලට මේ තනියෙන් හිතන්නේ. හරිද? මේ ප්‍රශ්නෙත් ආව තනියෙන් ලියන්න වෙන්නේ. right අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ලියා මේක පොඩක් ලියා ගන්න. ලියාගෙන ඒවට මේ ඕගොල්ලොන්ගේ මට්ටමින් උත්තර දෙන්න. right අංක 1. හරි. සමායෝගී යන්න කෙටියෙන් නිර්වචනය කරන්න. සමායෝගී යන්න කෙටියෙන් නිර්වචනය කරන්න. දෙවෙනි ප්‍රශ්නය හරිද සමායෝගී පෞරුෂයකට සමායෝගී පෞරුෂයක දැකිය හැකි සමායෝගී පෞරුෂයක දැකිය හැකි
लक्षण देखा दक्वा एक टीम पहली करान तुम नहीं पास नहीं सर देवनी प्रश्न ने मत किया अन लोगों ने होने सीखने प्रश्न इन आरिया दिन समायोगी पौरुष के देखी है कि लक्षण देखा दक्वा एक एटीएम पहली करान लक्षण देखा समायोगी पौरुष के तीन लक्षण देखा दक्कला ये देखा केटीएम पहली कर लाखों हाथर का प्रश्न है हरे इटे पास से समायोगी बिंदवेटुनु शिशु एकुटे සමායෝගී බිඳ වැටුණු සිසුවෙකුට ගුරුවරයෙකු වශයෙන් ඔබ සහාය දක්වන්නේ කෙසේදයි උදාහරණ සහිතව පැහැදිලි කරන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න right එනම් පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට දෙනවා විනාඩි සැකිල්ල හදන්න ඕන ප්‍රශ්නෙකට උත්තර නෙමෙයි ලියන්නේ මේකට ලියන සැකිල්ලටක් ගාලා ප්‍රශ්න තුනට වෙන වෙනම හදන්න මෙන්න පළවෙනි කොටසට මෙන්න මේකයි දෙන්නේ දෙවෙනි කොටසට මේක ලියලා මේකයි විස්තර කරන්නේ තුන්වෙනි කොටස මෙන්න මේ මේ විදිහටයි ලියන්නේ කියලා එක සැකිල්ලක් හදා ගන්න ඕන ඔයගොල්ලෝ අන්නේ උත්තර නෙමෙයි ලියන්නේ ඒ සැකිල්ල හදන්න විනාඩි 5ක් ඇතුළත රයිට් ටක් ගාලා හරි ප්‍රශ්න තියෙනවා අහන්න ඉතින් ඉස්සෙල්ලා හරිද සැකිල්ල හදන්න
හෙලෝ වෙලාව ඇති රයිට් දැන් එහෙනම් ප්‍රශ්නේ මතකනේ පළවෙනි එක මේක සමායෝගය ගැන අහන ප්‍රශ්නයක් පළවෙනි එක දැන් අපි අහන්නේ සමායෝගය කියන එක නිර්වචනය කරන්න කියලා හරිද දැන් ඕගොල්ලන්ට එතකොට කෙටි උත්තරයක් දෙන්න තියෙනවා අනම්මන වටේ මොනවක්වත් යාමක් නැහැ පැහැදිලිවම සමායෝගය කියන්නේ මොකක්ද කියන එක නිර්වචනයක් ඉදිරිපත් කරන්න ඕන කොහොමද ඕගොල්ලෝ ඒකට ඉදිරිපත් කරන්න සැකෙල්ල මොකද්ද සමායෝගය කියන්නේ මොකද්ද සර් කෙනෙකුගේ අනන්‍ය කෙනෙකුට අනන්‍ය වූ හැඟීම් ආකල්ප හැසිරීම් වැනි දේවල් වල එකතුවට අපි කියන්නේ නැත්නම් සමාය වෙන පෞෂ්‍ය කියලා ඔව් කෙනෙකු ළඟ තියෙන කෙනෙකුට අනන්‍ය වූ හැඟීම් ආකල්ප හැසිරීම වැනි සීලුම දේවල් වල එකතුවකට ඔව් එහෙම කියන්නත් පුළුවන් දැන් මෙහෙම කියන්නත් පුළුවන් අපිට යම් පුද්ගලයෙකු ජීවිත කාලය තුල ඒක ලයිෆ් ටයිම් ජීවිත කාලය තුල මොහොන දෙන විවිධ අවස්ථාවන්ට උචිත පරිදි මුහුණ දීමේ ශක්තිය තමයි සමායෝගය කියලා කියන්න පුළුවන් ඔව් ඒ කියන්නේ ජීවිත කාලය පුරා මෝන දෙන විවිධ අවස්ථාවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් නරක අත්දැකීමක් වෙන්න පුළුවන් අන්න ඒකට මෝන දෙන දිහිමේ ශක්තිය ඒකට කොහොමද හරියට ෆේස් කරන්න කියන ශක්තිය සමායෝගය කියලා කියන්න පුළුවන් තව තියෙනවා එහෙම දැන් මේ සර්කිප් එකේ අදහස් හරියි විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක සාධක වලට මෝන දෙන ශක්තිය අන්න සමායෝගය කියන එක අපි කතා කරනවා ජීව විද්‍යාත්මක කියන්නේ මොනවද ජීව විද්‍යාත්මක කියන මොනවද? බඩගිනි විවේකය නිින්ද උණුසුම නිින්ද උණුසුම ඔබ තමයි ජීව විද්‍යාත්මක. ඊගාවට මනෝ විද්‍යාත්මක කියන්නේ මොකක්ද? චිත්ත වේග පිළිගැනීම පිළිගැනීම ඕවා. එතකොට මේ දෙකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියන කතන්දරේ අපිට සමායෝගය කියලා කියන්න පුළුවන්. තවත් අපිට කියත හැකි පුද්ගලයා මූණ දෙන සමාජී අපි වටෙන් ඉනේවා ඊගාවට ජීව විද්‍යාත්මක ඉල්ලි ඊගාවට මනෝ විද්‍යාත්මක අවශ්‍යතා මෙන්න මේවා කෙරෙහි සාර්ථකව කටයුතු කරන එකට සාර්ථකව ප්‍රතිචාර දක්වන එකත් සමායෝගය කියලා කියන්න පුළුවන් හරිද ඊගාවට තවත් අපිට කියන්න පුළුවන් පරිසරයේ මගින් හා පුද්ගලයා තුලින් ඇතිවන ඉල්ලීම් සහ බලවේග වලට අනුව කටයුතු කරන ආකාරය පිළිබඳ මානසික ක්‍රියාවලිය සමායෝගය කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයගලන්ට සමායෝගය කියන එකට ওই වචනම තියෙන්න ඕනේ නැහැ. දල නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිර්වචනේ ওই කියන ඒවා කියවෙලා තියෙනවා නම් කොහොම හරි ආකාරයකට එකට ලකුණු දෙකක් ලැබෙනවා. රයිට්. එහෙනම් දැන් දෙවෙනි ප්‍රශ්නේ. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ?
මෙයින් හතරක් මේ අපි කියන කියන්න බලන්න හෙලෝ සමායෝගී පෞරුෂයක ඇති දැකිය හැකි ලක්ෂණ දෙකක් අක්වයි ලක්ෂණ දෙකක් අන්න සමායෝගී පෞරුෂයක් තුන තියෙන ලක්ෂණ දෙකක් කියලා ඒක කෙටියෙන් පැහැදිලි කරන්න ඕන දැන් ගොඩාක් පේනවනේ අපිට හරි අනුවර්තනෙ වෙන්න පුළුවන් හොඳට සික්ක වේග පාලනය කරන්න පුළුවන් යහපත් අන්තර් සම්බන්දතාවයක් පවත්වන්න පුළුවන් සමබරතාවයක් තියාගන්න පුළුවන් ඒ කියන්නේ පවුල රැකියාව මේ ඔක්කොම නේද ඊගාවට සාධනීය ඉහළ වෙන්න පුළුවන් යහපත් මානසික සෞඛ්‍යයක් තියෙන්න පුළුවන් නිර්මාණශීලීති ඔය වගේ දෙකක් අරගෙන ඒ දෙකට සාමාන්‍යයෙන් උදාහරණ නැතුණාට කමක් නැහැ පැහැදිලි කිරීමක් තිබ්බනම් පිටු භාගයක විතර ඔය දෙකට මෙන්න මේක තමයි මේ ලක්ෂණ මේ පෞරුෂයක් සමබර පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ සමායෝගී පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ මේවා කියලා ඒ උත්තරේ හරි කොහොමද ඔයගොල්ලෝ ලියලා තියෙන්නේ කොහොමද ලියලා තියෙන්නේ ඔයගොල්ලෝ කොහොමද ඉදිරිපත් කරන්න හිතන්නේ දැන් මේකට වැඩිය විස්තර නැහැ මේක පොඩ්ඩක් තියරිටිකල් පැත්ත වැඩි මේකට වැඩිය ප්‍රායෝගික උදාහරණ අනම්මනම් අවශ්‍යත් නැහැ මේ කියන්නේ සමබර පුද්ගලයෙක් තුල තියෙන ලක්ෂණ වෙන්න මේවා මෙන්න මේ වගේ ලක්ෂණ තමා කියලා පැහැදිලි කිරීමක් තමා කරන්න තියෙන්නේ. ඒක හොඳටම ඇති පිටු භාගයක් තිබුණා. රයිට්. ඔයගොල්ලන්ගේ උත්තරේ මට කියන්න බලන්න තියෙන එකනේ. අදාළ ගැටුම්. ඉක්මනට ඉක්මන් කරා වෙලා ගන්න එපා. දැන් කවුරුත් පැහැදිලි කරලා නැද්ද? ඔන්න මොකක් හරි සද්දයක් ඇහෙනවා. එක්කෙනෙක්ගේ ෆෝන් එකේ. ඈ කවුරුර එක්කෙනෙක් කියන්න ඔබට උත්තරය. අර ලේසි ප්‍රශ්නයක් අහලා තියෙනවා. සමායෝගී පෞරුෂයේ තියෙන ලක්ෂණ දෙකක් කෙටියෙන් දක්වලා කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් චිත්‍ර වේග වශයෙන් සමබරයි කියන එක දැන් එතකොට අපිට කියන්න පුළුවන් සමායෝගී පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් ළඟ තියෙන චිත්ත වේග මොනවාද? එතකොට ඒ අයට ආදරය, කරුණාව ඔය වගේ චිත්ත වේග ඒගොල්ලන් පැහැදිලිව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ අයට කේන්තිය, කෝපය, ඊර්ෂ්‍යාව ඒ වගේ ඒවා ඇති වුණාම ඒක පාලනය කරගන්න පුළුවන් කියලා වගේ කතන්දරයක් තමයි මෙතන කියන්නේ. හරි පැහැදිලිද දැන් කතා කරන්න එකක් සර් එතකොට අපිට ගන්න වෙයිද උඩ බොඩි ලැන්ග්වේජ් එකයි විලාසිතා වගේ දේවල් ගන්න බෙද බොඩි ලැන්ග්වේජ් එක තමයි මට පැහැදිලි කරන්න බොඩි ලැන්ග්වේජ් එක අපි කෙනෙක් එක්ක කතා කරන විදිය එතකොට අර ආමන්ත්‍රණය කරන විදිය දැන් ගුඩ් මෝර්නින්ග් වත් එක කියන විදිය සාමාන්‍යයෙන් අපිට ඒක පාපුරු පෞරුෂ ලක්ෂණයක් නේ දැන් ඔව් ඒ කියන්නේ මේ ඒවා ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ සමායෝගී පෞරුෂයක් තියෙන පුද්ගලයේ අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරය. හොඳ යහපත් අන්තර් සම්බන්ධතා පවත්වනවානේ. ඒක පැහැදිලි කරන්න පුළුවන්. සුහඳ කතා බහ, සුහඳ පිළිගැනීම, ඇස්යමුව ඒවා පැහැදිලි කරන්න පුළුවන්. ඒක එකක් විදිහට ඕකට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. රයිට්. වෙන මොනවා හරි උත්තර දෙනවද ඒකට? ඒක හරි කෙටි ප්‍රශ්නයක් අහන්නේ ලක්ෂණ දෙකක් දක්කලා ඒ දෙක කෙටියෙන් පැහැදිලි කරන්නයි ඕන. ඒකට ඕන තරම් ලක්ෂණ තියෙනවා. අන්තර් සම්බන්දතා ගන්න පුළුවන්. ආ මේ චිත්ත වේග පාලනය ගන්න පුළුවන්. සහයෝගය ගන්න පුළුවන්. ඕන තරම් දෙයක් ගන්න පුළුවන්. යහපත් පෞරුෂික ලක්ෂණ. රයිට්. ඒකට තුනන උත්තර කියන්න තව කවුරු හරි එහෙම නැත්නම් අපි ඊගාවකට යන් තුන්වෙනි කොටස මේක තමයි වඩා වැදගත් වෙන්නේ. තුන්වෙනි කොටස ලකුණු 6ක් හම්බ වෙනවා. ඒක අහන්නේ මෙහෙම සමායෝගී පෞරුෂයක් බිඳ වැටිච්ච ශිෂ්‍යයෙකුට. ඒ කියන්නේ බිඳ වැටලා නම් අපි දන්නවනේ. ඔය කියන ලක්ෂණ නැහැනේ. එතකොට තියෙන්නේ මොනවද? ඕගොල්ලෝ පැහැදිලිව කියන්න ඕන. එහෙම බිඳ වැටිච්ච කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ තමයි ඉච්ඡාබංගත්වය, කලකිරීම, ප්‍රතික්ෂේප වීම, දිවිනසා ගැනීම, විවිධ මානසික අක්‍රමතා, අනුවර්තන ගැටලු, සාධනයේ අඩුයි, සමාජ විරෝධී කී ආකාරකම් තියෙන කොන් වෙන මෙන්න මේ වගේ කෙනෙකුට ගුරුවරයෙකුට ගන්න පුළුවන්, ගුරුවරයෙකුට දෙන්න පුළුවන් සහාය වෙන විදි. හරිද? දැන් ඒක පැහැදිලි කරන්න ඕන.
එක උදාහරණත් එක්ක පැහැදිලි කරන්න ඕන. එතකොට ඒ උදාහරණය ඇතුලේ තියෙන්න ඕන ගුරුවරයා ඒ ළමයා සම්බන්ධයෙන් මොනවද කරන්න කියලා. දැන් මම ඔය මගේ නෝට් එකේ බලුවාම ඔයගොල්ලන්ට පේනවා අපි කතා කරලා තියෙනවා සියලු සිසුන්ට නිසි පිළිගැනීම් ලබා දීම ආදී විදිහට කතන්දරයක් කියලා තියෙනවා. ඒක මෙතනට ඔයගොල්ලෝ ඇඩප් කරගන්න විදිහ පොඩ්ඩක් මට ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක අනුව කියන්න. කතා කරන්න ඉක්මන් කරන්න සර්. ඔව් සර්, දැන් පන්ති කාමරය ගත්තොත් එහෙනම් පන්ති කාමරය තුල ඉන්න පුළුවන් දුර්වල සිසුන්, කියන්නේ මේ අධ්‍යාපන අතින් දුර්වල නෙමෙයි මානසික අතින් දුර්වල අය, يعني ඉදිරිපත් නැහැ, ඒ කියන්නේ එයා පරිසරයේ දුර්වල නම් ඒ දරුවගේ පෞෂ්‍යයත් දුර්වල වෙනවනේ, ඉදිරිපත් වෙන්නේ නැහැ, සමාජයට බයයි, කෙනෙකුට කතා කරන්න බයයි වගේ මුළු ගැන්විච්ච ශිෂ්‍යෝ පන්ති කාමරය තුළ ඉන්නවා. ඒ යාලා යාලගේ පෞරුෂය දියුණු කිරීම, සමායෝගය දියුණු කිරීම සඳහා අපට කරන්න පුළුවන් පන්ති කාමරය තුළ ඒ දරුවාට පන්ති නායකත්වය දීම, එතකොට මේ කණ්ඩායම් නායකත්වය දීම වගේ ඒ ඒ දරුවාගේ අර මානසික පසුබැස්ම සංවර්ධනය කිරීම සඳහා පන්ති කාමරය තුළ පන්ති කාමර ගුරුවරයාට කරන්න පුළුවන් දරුවාගේ පෞරුෂය නම් වගන්න. ඒ කියන්නේ ඒ දරුවාට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕනේ පන්ති කාමරය තුළ මුලින්ම. මුලින්ම පන්ති කාමරය ඉහළ පිළිගැනීමක් දීලා ඒ ඔස්සේ මේ පාසලේම ඉහළ පිළිගැනීමක් දක්වා දරුවාව රැගෙන යන්න පුළුවන් පන්ති කාමර ගුරුවරයෙක්ට. ඔව්, දැන් ඔයගොල්ලෝ මේකට උත්තර ලියනකොට මුලින්ම කියන්න ඕන එහෙනම්. මෙන්න මේක ඔළුවට හොඳට ගන්න, හරිද? දැන් මේකේ උත්තරේට මුලින්ම තියෙන්න ඕන සමායෝගී පෞරුෂයක්. දැන් බිඳ වැටිච්ච ළමයෙක් ගැන ඔයගොල්ලෝ අහන්නේ. ඔයගොල්ලෝ පොඩියෙන් කියන්න ඕන කෙටියෙන් මෙන්න සමායෝගී පෞරුෂය බිඳ වැටිච්ච ළමයි විදිහට අපිට මෙන්න මේයි පන්ති කාමරේ අඳුන ගන්න පුළුවන්. ඒ අයගේ චර්යාවන් විදිහට අපිට මෙන්න මේවා එළියට එනවා. උදාහරණ මං කිව්ව විදි විනාශා ගැනීම වගේ ඒවා, කලකිරීම, කොන්වීම, ඒ වගේ ඒවා එළියට එනවා කියන එක චැප්ටරයකින් ඔයාලා පැහැදිලි කරන්න ඕන. එතකොට අපි දන්නවා, බලන කෙනා දන්නවා, මෙයා දන්නවා සමායෝගී පෞරුෂය බිඳ වැටිච්ච එක්කෙනා කියන්නේ කවුද කියලා. ඊට පස්සේ චැප්ටර් එකේ තමයි කියන්නේ ඒ අයට අපිට උදව් කරන්න පුළුවන් මෙහෙමයි. එතකොට ඔක්කොම කියන්න ඕනේ නැහැ. අපි හිතමු දිවිනසා ගන්න නැත්නම් කාන්සාවෙන් ඉන්න ළමෙක් නම් එයාට උදව් කරන්නේ කොහොමද? එයා එක කතා කරනවා, ඒගොල්ලන්ට යාළුවෝ එකතු කරලා දෙනවා. ඔන්න ඒ වගේ ඕගොල්ලොන්ගෙන් දෙන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ ටික තමයි එතනට ඇඩ් කරන්නේ. පැහැදිලිද? එතකොට පළවෙනි ඡේදෙ මොකද්ද ඔයගොල්ලෝ කරුවේ? පළවෙනි ඡේදෙ මොකද්ද කරුවේ? සමායෝගික ළමයින් කවුද කියන එක හඳුන්වා දෙන්න. සමායෝගයේ බිඳ වැටිච්ච පන්ති කාමරේ ඉන්නේ ළමයි කවුද කියලා පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඒක කියන්නේ නැතුව කොහොමද අපි ඒකට උදව් කරන හැටි කියන්නේ? එතකොට ඒක ඇතුලේ ඕගොල්ලෝ විස්තර කරන්න ඕන. මෙන්න මෙහෙම පන්ති කාමරය තුල ළමයි ඉන්න පුළුවන්. දිවිනසා ගන්න උත්සාහ කරපු ළමයි. ඈ කේන්ති යන ළමයි. ඊට පස්සේ නිරන්තරයෙන් කොන් වෙච්ච ළමයි. පන්තියට එන්නේ නැති ළමයි. ඉතින් එහෙම පැහැදිලි කරලා ඉවරලා කියනවා එවැනි ළමයි සඳහා කියලා එක කොටාසයක් දෙකක් අරගෙන ඕගොල්ලෝ උදාහරණ තුනක් විතර දාන්න පුළුවන්. එකක් අපි ඔන්න පන්ති කාමරෙන් කොන් වෙච්ච ළමයෙකුට කොහොමද අපි උදව් කරන්නේ? ඈ පාසල් එන්නේ නැති ළමයෙකුට කොහොමද අපි උදව් කරන්නේ? පෞරුෂයෙන් හීන ඉදිරිපත් වෙන්න බැරි ළමයෙකුට කොහොමද උදව් කරන්නේ කියන එක ඕගොල්ලෝ උදාහරණ සහිතව ඒ තුන පැහැදිලි කරන්න ඕන උදාහරණයක් එක්ක. හරිද? අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම විතර පන්ති කාමරේ ඉදිරිපත් වෙන්න බැරි ළමෙක් ඉන්න සමායෝගී පෞරුෂය බිඳ වැටිච්ච. අපි එහෙනම් එයා එක්ක සාකච්ඡා කරනවා, එයාව පිළිගැනීමකට ලක් කරනවා, එයාට නම කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්, එයාට පොඩි පොඩි අවස්ථා දෙනවා පන්ති කාමරය තුල වැඩි පිරිසක් ඉස්සරහා නෙවෙයි කුඩා පිරිසක් ඉස්සරහා කතා කරන්න. ඊට පස්සේ අපි එයාව ක්‍රමානුකූල උපස්තම්භනය කරලා පන්ති කාමරේ උඩ කතා කරන්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න ඕන මේ ළමයා සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කොහොමද යොමු වෙන්නේ කියන එක. හරිද? මේ කියපු කොටස පැහැදිලිද? පැහැදිලි සර්. ඔව්, හැමෝගෙම අහන්නේ මම. මේ අනිත් අයට පැහැදිලි දන්නේ නැහැ. දැන් මම උත්තර තුනට කොටස් තුනක් කිව්වා. හරිද? දැන් ඒ තුනට ඔයගොල්ලෝ දෙන්න ඕන උත්තර වර්ග තුනක්. පළවෙනි එකට ෂෝට් ආන්සර්, කෙලිම ඩිරෙක්ට් උත්තරයක්. නිර්වචනය කරන්න ගියා නිර්වචනයක්.
දෙවෙනි එකට පොඩ්ඩක් තියරියත් එක්ක ගලපලා ඒ කියපේ කෙටියෙන් පැහැදිලි කිරීම. මම තුන්වෙනි එක ඇත්තටම ගැටලුව තේරුම් ගන්න එකට ප්‍රැක්ටිකලි මොනවද අපි කරන්න කියන එක උදාහරණ සහිතව උත්තරයක්. රයිට්. මොනවද ඒක අහන්න තියෙනවද තව? අපි තව ප්‍රශ්නයකට යන්න. මට ඕගොල්ලන්ට මේ ප්‍රශ්න ඔක්කොම කතා කිරීම නෙමෙයි මට වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්න වලට ඕගොල්ලෝ කොහොමද උත්තර දෙන්නේ කියන එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවන්න. ඇද්ද ඔය කතන්දරේට? ඇතිද? කතා කරන්නකෝ. ඇති සර් හනි. හරි. අනිත් අය නිහඬයි. රයිට් අපි එහෙනම් යන් ඉස්සරහට. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. හරිද? රයිට් ලියා ගන්න. එක පුද්ගල සංවර්ධනය හා වර්ධනය කෙටියෙන් හඳුන්වන්න. දෙක පුද්ගල සංවර්ධනයට බලපාන සාධක හතරක් නම් කර දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. මොකක්ද පුද්ගල සංවර්ධනයට බලපාන සාධක හතරක් නම් කර දෙකක් කෙටියෙන් විස්තර කරන්න. කෙටි briefly. තුන හරිද? හරි සර්. හරි. එහෙනම් තුන්වෙනි එක ලියා ගන්න. පුද්ගලයන්ගේ සංවර්ධන අවස්ථා පිළිබඳව ගුරුවරයෙකු සතු දැනුම ගුරුවරයෙකු සතු දැනුම පන්ති කාමරයේදී ප්‍රයෝජනවත් වන ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. උදාහරණ සහිතව පැහැදිලි කරන්න. රයිට්. මේකටත් ඔයගොල්ලෝ හදාගන්න කෙටියෙන් සැලස්මක්. ඔය ප්‍රශ්න තුනට උත්තර ලියාගන්න. මතක තියාගන්න ලකුණු 2 4 6. විනාඩි 5ක් 6ක් කාලය දෙනවා. ඉක්මනට ඔකට කෙටියෙන් සැලැස්මක් හදන්න.
सर सही ना वादर पहनो हरी दे आने सर मैं सिग्नल प्रश्न या कुला काटू ना देन जोइन होने मरे देवी प्रश्न तो इन प्रश्न टिया की ना वादर हरी पहले इन प्रश्न वाला तिब्बे हम ना पहले निक ओ ओ पहले निका वार्धने चंग वार्धने है ओ ओ देवनी के मगर तिब्बे देवनी क्या होने सर कड़ी कड़ी होने काटू ना මොකක්ද අනිත් අය රහුණක් දෙවෙනි එක පුද්ගල සංවර්ධනයට බලපාන සාධක හතරක් නම් කර දෙකක් දෙකක් කෙටි කෙටියෙන් විස්තර කරන්න දෙකයි හරිද ඊට පස්සේ තුන්වෙනි එක තමයි මොකක්ද සංවර්ධන අවස්ථා පිළිබඳ ගුරුවරයාට තියෙන දැනුම කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක පන්ති කාමරේ හරි හරි
දැන් වෙලාව ඇතිනේ. හරි බලමු අපි. කොහමද කට්ටියගේ උත්තර? යන් බලන්න දීපු අය පළවෙනි කොටස. මම හිතන්නේ මේක නම් ඊයේ පෙරදා කරපු මාතෘකාවක්. පුද්ගල සංවර්ධනය කියලා කියන්නේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයා තුළ සිදුවන කායික මානසික චිත්ත වේග ප්‍රජානන මේ සියලු වෙනස්කම් වලට කියන පුද්ගල සංවර්ධනය කියලා. වර්ධනය සිදුවන බාහිර වර්ධනය. තව කිව්වොත් කොහොමද කියන්නේ? වර්ධනය කියලා සර් අර පුජ්‍යලයේ මේරීමේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි උස බර අර ශරීරයේ ප්‍රමාණය මොලේ වැඩි වීම අර ඉන්ද්‍රියන්ගේ සිදුවන වෙනස් වීමත් අපි වර්ධනය කියලා හඳුන්වන්න පුළුවන් සර්. කායික වශයෙන් ඇති වෙන මේරීම කායික වශයෙන් දෘශ්‍යමාන වෙන ලක්ෂණ අපි ගන්නවා වර්ධනය කියලා. එතකොට සංවර්ධනය කියන කරස කිව්වා. ඔය දෙක තමයි අපි නිර්වචනය කරන්න දෙන්නේ වර්ධනය හා සංවර්ධනය කියලා. රයිට්. අනිත් එකකටත් උත්තරයක් දෙන්න දැන් දෙවෙනි කොටසට. සංවර්ධනයක් කියන්නේ ආර්ය සහ පරිසරයේ අන්තර් ක්‍රියාකාරීයක් නිසා සිදු වෙන සිද්ධියක් කියලා කියන්නේ. මට විනාඩිය දෙන්න, විනාඩිය දෙන්න. හෙලෝ. හරි සෝරි මට කෝල් එකක් ආවා. දෙවෙනි නම්බරේ මේ දෙවෙනි අංකේ කියන්නේ දෙන්නේ උත්තරේ දෙන්න හැදුවා.
ඒක දෙවෙනි ප්‍රශ්නේ තමා හතරක් කියන්න කියලා තියෙනවා සංවර්ධනයට බලපාන සාධක. ඒ හතර මොකද්ද? ආරය පරිසරය පරිණතිය ඉගෙනීම. පරිණතිය ඉගෙනීම. අංශත්වය, ලිංගිකත්වය, සමාජ බැඳීම. සමාජ සංකල්ප. ඔව්. අපි දැන් මෙතන අපි කතා කරන ප්‍රධාන හතර තමා ඔය ආරය පරිසරය පරිණතිය ඉගෙනුම කියන එක. ඉගෙනුම. ඒකට අරවත් යම් සාධක කියලා අපි පොත්පත් වල කතා කරනවා. මෙතන අපේ සිලබස් එක තුළ අපි කතා කරන්නේ මෙන්න මේ හතර තමයි ප්‍රධාන කරලා. ඊගාවට අහනවා ඒ හතරෙන් දෙකක් පිළිබඳව පැහැදිලි කරන්න. මේ ලෙක්චර් එක මේ ළඟදී මම කිව්වා. ඔය හතරෙන් දෙකක් අපි ආරය ගත්තොත් ඔය DNA පිළිබඳව પરම්පරාවෙන් කොහොමද ඥාන මගින් ගෙන යන්නේ ඊගා પરම්පරාවටෙහි ලක්ෂණ කියන එක පැහැදිලි කරන්න ඕන උත්තරේ කෙටි. يعني පරිසරය කියලා ගත්තොත් අපි පරිසරයේ සාධක කොටස් දෙකකට බෙදනවා. මොකද්ද කොටස් දෙක? අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය බාහිර. ඒතර අභ්‍යන්තර පරිසරය කියන එක පැහැදිලි කරන්න ඕන මෙන්න මේ මව කුස තුළ තියෙන පරිසරයට අදාළ කටයුතු කියලා උදාහරණ කීපයක් අර අපි දාන්නේ මේ මවගේ පෝෂණය, ලෙඩ රෝග ඒවා බලපානවා. බාහිර පරිසරික වහම අපි ගන්නෙ එළියේ තියෙන කෑම බීම වෙන්න පුළුවන් පරිසරය වෙන්න පුළුවන් ඒකත් අතර ටික බාහිර පරිසරය. එතකොට ඔය ටික තමයි පරිසරය ගත්ත කියන්නේ තියෙන. එතකොට හතරක් තියෙනවනේ. ඉගෙනුම කියලා ගත්තොත් අපි කියන්නේ කෙනෙක් මේ කෙනෙක්ගේ පරිසරය ඇති වෙන ස්ථීර සාර වෙනසක් නේ අපි ඉගෙනුම කියන්නේ. එතකොට ඒක කොහොමද සංවර්ධනෙට බලපාන්නේ කියන එකයි එතන කියන්නේ. හරිද? එතකොට ආරේ පරිසරේ පරිණතිය කියන්නේ පරිණතියක් කියලා අපි කොහොමද නිර්වචනය කරන්නේ? මේ සුවන් මේ ඥාන මගින් සැලසුම් කරලා ඥාන මගින් තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඔටෝ වෙන්නේ සුවන් සුවන් මේ සුවංක්‍රීයව සිද්ධ ස්වභාවික සංසිද්ධිය සමග සිදුවන වෙනස් වීම හරිද? එතකොට ඔන්න ওই ටික තමයි හතර කෙටිම් පැහැදිලි කරනවා නම් ඕගලන්ට උත්තර හතර දෙකයි පැහැදිලි කරන්න කියන්නේ. රයිට්. ඊට පස්සේ එතකොට ඒකට උදාහරණ නම් මම දාගෙන පිටු ගණන් කියන්නේ. ඒකේ ওই කරුණු හතර ලියලා ඒකෙන් දෙකක් අරන් කෙටිම් පැහැදිලි කරනවා. ඒ ඔක්කොම පිටු භාගයක් විතර තිබ්බම හොඳටම ඇති. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහන ඔන්න ටිකක් දීර්ඝ ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මේ පුද්ගල සංවර්ධනය කියන එක කොහොමද ගුරුවරයාට පන්ති කාමරයේදී වැදගත් වෙන්නේ කියන එකයි අහන්නේ. එතකොට දැන් මේ උත්තරයට උදාහරණත් ඕනා, විෂය කරුණුත් ඕනා, පැහැදිලි කිරීමකුත් ඕනා. දැන් කොහොමද ඔයගොල්ලෝ කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා පුද්ගල සංවර්ධනය කියන්නේ මොකද්ද කියලා. මේක කොහොමද ගුරුවරයාට වැදගත් වෙන්නේ පන්ති කාමරයේදී පුද්ගලයාගේ සංවර්ධනය කියන එක? දැන් පැහැදිලි කරන්න. කොහමද වැදගත් වෙන්නේ? එක පොයින්ට් එකක් අරන් එක්කෙනෙක් මට පැහැදිලි කරන්න. එක්කෙනෙක් එක පොයින්ට් එකක් ගන්න. පුද්ගල සංවර්ධනයට අවදි වලට බෙදා ගැනීම මූලිකව අවදි අනුව අපි මේ දරුවට මේ පිළිබඳව අර ඒ කියන්නේ පුද්ගල සංවර්ධන අවදි පිළිබඳව අවබෝධයක් තිබීමෙන් දරුවාට කළ හැකි නොකළ හැකි දේ පිළිබඳව හොඳ අවබෝධයක් ගුරුවරයාට එනවා කියන කතන්දරේනේ පළවෙනි පොයින්ට් එකනේ. ඔව් සර්. මේක උදාහරණත් එක දැන් කියන්න. ඒකට උදාහරණ දෙන්න දැන්. මේ පළවෙනි පොයින්ට් එකට උදාහරණත් එක පැහැදිලි කරන්න. ඒ කියන්නේ පුද්ගල සංවර්ධන අවදි තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ අවදි වල අනුව ක්‍රියාකාරකම් දරුවගේ වෙනස්. හැකියාවනුත් වෙනස්. එතන ගුරුවරයා කොහොමද ඒක ගුරුවරයාට වැදගත් වෙන්නේ? මොකද්ද උගන්වන්න ඕන? මොකද්ද උගන්වන්න ඉපා? ක්‍රියාවලිය සඳහා. ඔව් දැන් උදාහරණයක් ගත්තොත් මම කිව්වේ පළවෙනි දවසේ උදාහරණේ. අපි දන්න කුඩා ළමෙක් ඉන්නකොට එයාට හසුරු කුසලතා තියෙන ප්‍රමාණය. එයාගේ චාලක හැකියා. එතකොට අපි ආයේ ක්‍රියාකාරකම් කරනකොට ඒක අවබෝධයෙන් දැන් උදාහරණ තමයි මම කිව්වේ ළමයෙකුට බෝලයක් අල්ලන්න දෙනකොට අපි ඒ වයසේ ළමයෙකුට දෙන්නේ ලොකු බෝලයක් අල්ලලා. එතකොට ඊට වඩා වර්ධන අවදි වැඩි වෙනකොට අපි ඒක වෙනස් වෙනවා. ඔන්න ඔය වගේ උදාහරණ ඒවයි දෙන්නේ. හරිද?
එතකොට ඒක පැහැදිලි කරන්න තව මට උත්තර දෙන්න. අකුරු ලිවීමේ කුසලතාවයේ සඳහස අර පෙර ලිවීම කුසලතා රාශියක් මගින් දරුවට අර ඉගෙනීමේ ලිවීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ දරුවාගේ මුල් කාලේ වර්ධනය වෙන්නේ සියුම් මාංශ පේශි හැකියාව නෙවෙයි දල මාංශ පේශි හැකියාව බාහුවේ වගේ ඒවා. එතකොට අපි ළමයට සියුම් මාංශ පේශි හැකියාවන් වර්ධනය වෙන්න උදව් කරන්න විදිහට පෙර ලිවීම ඒ වගේ දේවල් දීලා ළමයාගේ හැකියාව වර්ධනය කරන්න ගුරුවරයාට මේක ප්‍රයෝජනවත් වෙනවා. රයිට්. වෙන සර් ඉගැන්වීම් ඉගෙනුම් ගැන්වීම් කාර්යයේදී විෂය කරුණු අවබෝධ කරගන්න දරුවගේ පරිණතිය බලපානවා වගේම දරුවට ඒක අවබෝධ කරගන්න දැන් අර වියුක්ත සංකල්ප වෙනුට සංයුක්ත සංකල්ප යොදා ගැනීම පරිණතියත් එක්ක එහෙම තෝරා බේරා ගැනීම ගුරුවරයාගේ දැනුමත් එකත් එක්ක වෙන්න ඕන කියන එක. ඔව් ඒක පැහැදිලි කරන්න කොයි ප්‍රමාණයෙන්ද දරුවට උගන්වන්නේ කියන අවබෝධය ඉන්නේ මේ සංවර්ධනයේ පිළිබඳ අවබෝධයක් ලැබුණා. එතකොට ළමයා සංයුක්ත සංකල්පවද ඉගෙන ගන්න වියුක්ත සංකල්පද ඉගෙන ගන්න කියන එක වයසත් එක්ක ගුරුවරයාට දැනගන්න පුළුවන් මේ තියරිය ඇප්ලයි කරුවාම. ඒ හින්දා ගුරුවරයා ළමයාට සැලසුම් කරන අත්දැකීම් එක සංයුක්ත වෙනවා ඒ වයසයට, එක වියුක්ත කරගන්න පුළුවන් ඒ වියුක්ත වයසයට. ඒක පැහැදිලි කරන්න ඕන වෙන. පරිසරය කියන එක ගත්තොත් අපිට දරුව ජීවත් වෙන පරිසරය. එතකොට අපි පාඩමක් කරන උදාහරණ ගන්නකොට ඒ පරිසරය හා බැඳී උදාහරණ ටිකක් ගත්තොත් ඒ දරුවට ඒ පාඩම පැහැදිලි කරන්න ලේසි නේද? ඔව්. ඒ කියන්නේ ළමයා බුද්ධි වර්ධනය කරගන්නේ එයාගේ සංවර්ධනය වෙන්නේ පරිසරයත් සමග අන්තර්ක්‍රියා කිරීමෙන්. එතකොට පන්ති කාමරය තුල අපි ඉගෙනුම් අත්දැකීම් ලබා දෙනකොට පරිසර අන්තර්ක්‍රියාකාරීත්වයට වැඩි අවස්ථා දුන්නා මේ හැකියාව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියන එකයි ඔබතුමා කියන්නේ. එක පැහැදිලි කරන එකට උත්තරයක් ලැබුණා කමු වෙන. දැන් තව මම පොයින්ට් එකක් කියන්න. ගුරුවරයා දන්නවා මේ සංවර්ධනය කියන එක මූල ධර්ම කීපයක් තියෙනවා. ඒක මගේ ප්‍රසන්ටේෂන් එකේ මම ගෑන්නුවා. මතකද? සංවර්ධනය කියන එක ආපස්සට හැරෙන්නේ අකණ්ඩ වෙන දෙයක්. ඒක වෙන්නේ වර්ධනයේ මේ හොඳ පැත්තට විතරයි දිශානතිය කියලා එහෙම ඉගෙන ගත්තද? අකණ්ඩයි අවිච්ඡින්නයි එහෙම කියලා ඉගෙන ගත්තනේ. එතකොට ওই ටික ගුරුවරයා දැනගත්තාම ගුරුවරයාට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම ළමයිගේ ගුණාත්මක වර්ධනයේ පැත්තට මේ අධ්‍යාපනයේ කටයුතු කරන්න. හරිද? ඒකත් ඔන්න එක පොයින්ට් එකක්. වෙන වෙන මොනවද? තව මොනවද? තමන් ඔයගොල්ලන්ට හින්ට් එකක් දෙන්න. ඒජ් ඩිෆරන්ස් එක සර්, ඒජ් ඩිෆරන්ස් එකත් එක්ක අපි පන්ති කාමරය යනකොට එයාලා මොනවද ලයික්ස් මොනවද ඩිස්ලයික්ස් මොනවද ඒ ටික අපි අවබෝධයෙන් යුක්තව පන්තියට ගියොත් දේවල් කරන්න පුළුවන් නේද සර්? ඉගෙනුම් ක්‍රියාව. හරියට ඒජ් ඩිෆරන්ස් එක සහ ඉන්ටෙලිජන්ට් ඩෙවලොප්මන්ට් එකේ වෙනස. මැචියුරිටි එකත් එක්ක සර් එයාලා මේ තියෙනවා එයාලා එක්ස්පෙක්ට් කරන දේ ටීචර් කෙනෙක්. අන්න හරි. එතකොට ඒකත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. වෙන දැන් අපි තව දෙයක් නේ ආරයෙන් ඉන්න දේවල් ගැන අපි කතා කරන්නේ පරිසරයෙන් ඉන්න දේවල්. අපි දන්නවා නෙගටිව් ඉෆෙක්ට් එනවා කියලා. එතකොට ඒවත් ගුරුවරි දැනගෙන ඉන්න එපැයි. ලෙඩ රෝගෙ ඉන්න පුළුවන්. ඈ බුද්ධිය පිළිබඳ ඉන්න පුළුවන්. එතකොට එහෙනම් ගුරුවරයා මේ ආරය හා පරිසරය කියන එක ගැන දැනගත්තාම ගුරුවරයා දන්නවා ළමයිට එන්න පුළුවන් ආරයෙන් මේවා එන්න පුළුවන් දේවල්. යම් කිසි ලෙඩ රෝග එන්න පුළුවන් ළමයිට, ඇස්වල පෙනීම ගැන එන්න පුළුවන්. ඈ ඊට පස්සේ ළමයිට බුද්ධිය වැඩි වෙන්න එන්න පුළුවන්. එතකොට මේවා ගැන දැනගත්තාම එයා ඒ ශිෂ්‍යයාට අනුව කටයුතු කරන්න මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා තේරුම් අරගෙන ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න ගුරුවරයාට හැකියාවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු. ආරේ හින්දා ළමයිකට එන්න පුළුවන් IQ එකේ මදකමක්. කොච්චර ගැන්නුවත් ඒක ඔළුවට එන්නේ නැහැ. පෞලි කාටවත් ඒ එහෙම තමයි. එතකොට මේකෙන් ගුරුවරයා ස්ට්‍රෙස් වෙලා ගුරුවරයා නිකන් ආතතියටපත් වෙන්නේ නැතුව මේක තේරුම් අරන් ගුරුවරයා ඒකට ගැළපෙන ක්‍රමවේදයක් විසඳන්නත් පුළුවන් ඒක දැනගත්තාම. නැත්තම් ගුරුවරයා මුට කොච්චර ගැන්නුවත් හරියන්නේ නැහැ කියලා
අපි විශ්වෝප වෙනවානේ. ඉතින් ඒක අපි දැනගන්නවා ආර්යහ පරිසරය කියන එකෙන් අනිවාර්යෙන් මේවා මෙහෙම වෙන්න පුළුවන් කෙනෙක්ගේ සංවර්ධනයේට නෙගටිව් ඒවා වෙන්න පුළුවන් ඒක අපිට තනියෙන් වළක්වන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන එක තමයි කරන්න ඕන කියන අදහස ගුරුවරට ගන්න පුළුවන්. හරි තව උදාහරණයක් දෙන්න දැන් මට මිස් වෙච්ච තියෙනවා. ඉක්මනට හරි තව කියන්න තව කියන්න තව අතරමං වෙච්ච තව ඒවා තියෙනවා දැන් පරිණතී පැත්තෙන් කියවන්න පුළුවන් දැන් විශේෂයෙන් දැන් මේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නයක්නේ පෙර පාසල් කාලෙදිම ගුරුවරු සමහර හැකියාවන් උගන්වන්න යනවා අක්ෂර ලිවීම ඒ වගේ දේවල් පරිණතී ගැන නොසලකා එතකොට ඒක ප්‍රතිඵලයක් විදිහට පරිණතියට පෙර ඉගෙනුවාම ඒක ළමයට එපා වෙන්න පුළුවන් ඒකේ නියම කුසලතා ලබා නොගන්න පුළුවන් ඒ විෂය කරුණු අමතක වෙන්න පුළුවන් අන්න ඒකත් ගුරුවරයා දැන ගැනීම වැදගත් දැන් ගොඩාක් අය ඔය මේ පෙර පාසල් ආයතනයේ එලෙක්යුෂන්ස් ඊගාවට වචන ලිවීම මේවා කරන්න පටන් ගන්නවා පරිණතිය කියන එකට පිටුපාලා එතකොට ඒක තියෙන නෙගටිව් දේවල් දැනගත්තාම ගුරුවරයාට ඒකට අවශ්‍ය කටයුතු කරන්න හැකියාවක් තියෙනවා ඒකේ ඒ වගේ මෝඩ වැඩ වලින් වැළකීලා ඉන්න ගුරුවරයා උත්සාහ කරනවා ඒ වගේ දේවල් දැනගත්තා රයිට් එහෙනම් ඔන්න දැන් මම ওই ප්‍රශ්න අහපු විදිහ ඔයගොල්ලන්ට තේරුණාද මට අවශ්‍ය වුණේ මේ රිවිෂන් එකක් කියලා ඔයගොල්ලන්ට මුළු ඔක්කොම උත්තර ටික කියලා දෙන එක නෙවෙයි හරිද මට අවශ්‍ය වුණේ ප්‍රශ්නයක් ආවම ඒක ඇනලයිස් කරලා උත්තර ලියා ගන්න විදිහ කොහොමද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න එතකොට මේ සිස්ටම් එක තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ලියන්න ඕන කොයි කොටසටද ඇනලයිස් කරලා ලියන්න ඕන කොයි කොටසද කියන එක. මේක එතකොට කොයි එකද වඩා වැදගත්ම උත්තර දෙන කොටස? තෝමෙන් ප්‍රශ්න සර්. ඔව් ඇයි ඒක වැදගත් කියන්නේ? පන්ති කාමරේදී යොදා ගන්න හැටි. ඔව් තියරි වැඩක් නැහැ කියලා අද පිළිගන්නවා. දැනුම වැඩක් නැහැ කියලා අද පිළිගන්නවා. ඒකට අද වැදගත් වෙන්නේ how to apply theory. කොහොමද theory apply කරන්නේ? ළමයෙක්ගේ ප්‍රගමනයේ සඳහා. හරිද? එහෙනම් කොහොමද theory එක apply කරගන්නේ? theory ඉගෙන ගන්නතර වැඩක් නැහැ. ඈ අපිට බැයි නම් මේ බැයි නම් අපිට මේ theory apply කරන්න ඒ theory වැඩක් නැහැ. හරිද? භාවිතයක් නැති theory එකක් වැඩක් නැහැ. එතකොට ඒ හින්දා තමයි අපිට මේක අත්‍යවශ්‍යම වැදගත් වෙන්නේ. right. එහෙනම් අපි අවසන් කරමු. ඊට ඉස්සෙල්ලා මම ආපෞසරයක් ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙ මම දන්නවනේ. ආපෞසරයක් දැන් මාතුකාට කියනවා. හරිද? ඔය විදිහට ලෑස්ති වෙන ප්‍රශ්න වලට මම ආපෞසරයක් කියනවා මේ හත් වෙනි කණ්ඩායමේ ඉන්නේ ධම්මජෝති හාමුදුරුවෝ ප්‍රධානියා ටීම් ලීඩර් ශානක සිල්ලා සංජීවනි ප්‍රේමරත්න රුවනි ගුණසිංහ පීඑස්සී කුමාරි ඩබ්ලිව්එම් හර්ෂණී සේපාලිකා ඊගාට කරුණා රත්න ඩබ්ලිව්එම් හර්ෂණී ඔව් සර් පළවෙනි ගෲප් එකේ නම දෙනෙක් ඉන්නවා කියලා අන්තිමට මම ජොයින් වුණේ ඒකෙන් අයින් වෙලා මම දැන් හත්වෙනි ගෲප් එකේ ඉන්නේ සර්. ඔයාගේ නම මොකද්ද? රුවනි ගුණසිංහ. දැන් මං ඔයාගේ නම කිව්වේ නැද්ද? කිව්වනේ හතරට කිව්වා ඔයාගේ නමනේ. ඔව් සර් මම පළවෙනි ගෲප් එකේ නැහැ. හරි එතෙන් හරි මං කිව්වේ දැන් ධම්මජෝති හාමුදුරුවන්ගේ කණ්ඩායම කියන්නේ හත්වෙනි කණ්ඩායම. ආ හරි සර් සෝරි. හරි හරි. රයිට් එතකොට මෙන්න මේ මාතෘකා ටික තමයි ඒගොල්ලන්ට මම දීලා තියෙන්නේ. මනෝවිද්‍යාව අධ්‍යාපන මනෝවිද්‍යාව 1. වර්ධනයේ සහ සංවර්ධනයේ පුද්ගල සංවර්ධනයේ කියන බලපාන සාධක සමායෝගී පෞරුෂය පෙළඹවීම
ප්‍රජාන ක්‍රියාවලිය ඉගෙනුම් පිළිබඳ න්‍යායන් 1 2 3 4 5 6 7 මාතෘකා 7යි. එතකොට හත් වෙනි කණ්ඩායමට තමයි ධම්මජ්‍යොති හාමුදුරුවෝ තියෙන ඉගෙනුම් පිළිබඳ න්‍යායන් කියන එක තමයි ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද තව? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් එහෙනම් ආයි කෝල් දෙන්න අවශ්‍ය නැහැ. සියලු දෙනා බෙදලා ඉවරයි. මාතෘකා දින ඉවරයි. මාතෘකා වලට ප්‍රිපෙයා වෙන්න තියෙනවා අද ඇවිල්ලා 13 23 තමයි ගන්නේ දවස් 10ක් තියෙනවා. ඒ ටයිම් එක හොඳටම ඇති. එතකොට ඔයගලන්ට ඔයවට කරුණු වෙලා මම මුල් උපදෙස් දීලා තියෙනවා. ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් 10යි හදන්න තියෙන්නේ. විනාඩි 10යි තියෙන්නේ. විනාඩි 10 බෙදා ගන්න ඕන ඉන්න 8 දෙනා අතර. එතකොට ඒක තමන්ට කැමති විදිහට කරන්න පුළුවන්. සිත් ගන්න අසුළු හොඳ ඉදිරිපත් කිරීමක් කරලා ලකුණු 50ක් ගන්න පුළුවන් කේවල ලකුණු උපරිම. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටීම් ලකුණක් විදිහට, ගෲප් ලකුණක් විදිහට, කණ්ඩායම් ලකුණක් විදිහට තව ලකුණු 50ක් ගන්න පුළුවන්. දෙකේම එකතු වෙන තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ ලකුණු. එහෙනම් හරිනේ නේ? තව ප්‍රශ්න තියෙනවද නැහැ? ප්‍රශ්න තියෙනවද? उत्तर हार्ड डॉक्यूमेंट ඒක දෙන්න පුළුවන් එතකොට වැඩක් වෙනවා මොකද්ද වැඩි එතකොට ඕගොල්ලෝගේ තියෙන ක්‍රියේටිව් තින් කියන එක නැති වෙනවා ඒක ඕගොල්ලෝගේම වෙච්ච එකක් හදාගන්න නෑ වහුගේ නෝට්ස් මොකුත් නෑ සර් අලුත ජොයින් වුණා ඒකයි තිබු ප්‍රශ්නේ කණ්ඩායමේ අනිත් අයකින් කතා කරලා බලන්න ඒගොල්ලෝ ළඟ තියෙන බඩු තනියෙන් වෙන්නේ මේක හදන්නේ එකතු වෙලා සූම් ලින්ක් එකක් ඇසයිමන්ට් සර් සූදානම් වෙනකොට සර් තමන්ගලා තියෙන ඕන නිසා පොඩ්ඩක් බැලුවේ ඔව් ඒ අවස්ථාවත් ගන්න පුළුවන් මේ ගන්න පුළුවන් ඔය ලින්ක් එකේ එහෙම තියෙන ඔක්කොම ටික හරිද කලින් ඒවා ගන්න පුළුවන් ප්‍රසන්ටේෂන් ගත හැකියි ප්‍රසන්ටේෂන් කිව්වා හරි හරි සෝරි වා ප්‍රසන්ටේෂන් කිව්වා අපේ ලෙක්චර්ස් ටික නේද ඔව් ඔව් සර් ආ එහෙම නැතුව මේ මේ කරපු ප්‍රසන්ටේෂන් නෙවෙයිනේ යාළුව කරපු නෑ නෑ මේ සර් කරපු ඒවායි කරුණා කරලා අනිත් අය බෙදා හදා ගන්න හොඳේ කලින් ආපු අය එයාට නෑනේ මේ තමන්ගේ ටීම් එකේ ඉන්න අයට පොඩ්ඩක් ඒවා යොමු කරන්න තනියෙන් එක් කරන්න එපා සාකච්ඡා කරන්න එහෙම කරලා එකතු වෙලා වැඩ කරන්න තනියෙන් කරන්න එපා මට ඒත් හම්බුනේ නැත්නම් මට පෞද්ගලිකව කතා කරන්න හරි එහෙනම් හරි නේද එහෙනම් අදට ඇති එහෙනම් සීල් දනාට සුබ රාත්‍රියක් ඈ good night sir සුබ රාත්‍රිය sir thank you sir thank you sir thank you sir good night thank you sir everyone sir nice